දැන් මේ යෝජනාව සම්පින්දනය කරලා ඉවරයි මේ යෝජනාවේ කරුණු 19ක් තියෙනවා ඒ 19 ඉටු කිරීම සඳහා තමයි මේගොල්ලෝ ඡන්දය ඉල්ලන්නේ රටවල් 47යි හැබැයි රටවල් 47න් 46 21 ඔක්තෝබර් ඡන්දෙදී අපිට ඡන්ද 11ක් ලැබුණා පක්ෂව ඡන්ද 22යි 14ක් නිහඬව හිටියේ හැබැයි අද දිනේ වෙනකොට ලංකාවට ලැබෙන ඡන්ද ප්‍රමාණය ජිනීවා වලින් ආරංචි වෙන්නේ ඡන්ද 7ක් හෝ 8ක් වගේ ප්‍රමාණයක් තමයි දැනට තියෙන්නේ ඒ කියන්නේ අපි විශාල ප්‍රමාණයකින් පරාජය වෙනවා. හැබැයි මේ පරාජය තවත් අඩු කරගන්න පුළුවන් කාරණයක් තමයි ඉන්දියාව වගේ රටවල් නිහඬව ඉන්නවා. ඉන්දියාව කියනවා සමුළුවේදී ලංකාවට එරෙහිව කියන මේ යෝජනාව සම්පූර්ණ අසාධාරණයි. එය මානව හිමිකම් කවුන්සිලයේ පරිශ්‍රයෙන්ුත් එළියේ නැත්නම් බලසීමාවෙන් එළියට ගිහිල්ලා කියලා. හැබැයි ඉන්දියාව නිහඬව ඉන්නේ. ඉන්දියාව නිහඬව ඉන්නේ ඇමරිකාවේ බලපෑමත් එක්ක. අපිට ඉන්දියාව දිනා ගන්න පුළුවන්. එහෙමනම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සියලු බලතල ලබා දෙන්න ඕනේ. ඉන්දියාව ඡන්දෙ දුන්නයි කියන්නේ අපිට විශාල ඡන්ද ප්‍රමාණයක් එනවා. දැන් ලංකාවේ අද දිනේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 21 සංශෝධනයේ පිළිබඳව විශාල සාකච්ඡාවක් යනවා. එයින් හරි උත්තේජනයක් දෙන්න පුළුවන් නම් අද හැන්දෑව වෙනකොට ඉන්දියාවට අපිට යම් වාසිසාගත තත්වයකට යයි. දැන් මේ 51 යෝජනාවේ පැහැදිලිවම තියෙන්නේ ප්‍රධාන කරුණු හැටියට අමතරව ලංකාව ආර්ථික අපරාධ කළා තියෙනවා. ඒ අපරාධ නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා තියෙනවා. ඒ නිසා ජනතාව පාරට බහැලා තියෙනවා. ඇත්තටම අපරාධ කියලා ගත්තොත් ලෝකේ බොහොම රටවල වසිදු වෙලා තියෙනවා. මේ ලංකාව පොඩි ටෙස්ට් එකක් කරනවා මේගොල්ලෝ මේකට දාලා. අල්ලසා දූෂණය නැතිවීම. ඊළඟට වර්මයි නමින්ද පහර දුන්න සිදුවීම සම්බන්ධව ලංකාවේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියලා තියෙනවා. ඒ වගේම 1979 අංක 48 දාන ත්‍රස්තවාදී වැළැක්වීම පනත ඒක 2022 සංශෝධනයක් ගත්තත් ඒ සම්පූර්ණ ඉවත් කරන්න කියලා. ඊළඟට ලෝකෙ පුරාම ප්‍රචාරය ගියා මේ නමේ සිද්ධිය, ජූලි නමේ සිද්ධිය, අගෝස්තු නමේ සිද්ධිය අල් ජසීරායේ හොඳටම ප්‍රචාරය කරා. එහෙනම් අපේ පැත්තෙන් පෙන්වන්න පුළුවන් දේ අපි පෙන්වලා නැහැ. අපි සෝෂල් මීඩියා සමාජ මාධ්‍යවල ඇත්ත වශයෙන්ම වෙනම යුනිට් එකක් විදේශ අමාත්‍යාංශයේ තියෙන්න ඕනේ මේ කියන ඒවාට පිළිතුරු දෙන්න. මොකද බොරු 100ක් එක දිගට ගියොත් ඒක පිළිගන්නවා ගොබල්ස් න්‍යායම බොහෝම සමාජ මාධ්‍යවල යන ඒවා සත්‍ය නෙමෙයි. ඒවා පිළිගන්නේ ප්‍රතික්ෂේප කරන්නේ අපේ පැත්තෙන් හොඳ යුනිට් එකක්.